ඊයේ දවසේදී ඒ මධ්‍යම කාර්ක සභාවේ දැඩි තීන්දුව తీරන කීපයක් ගත්තා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයාට අපි ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරා. ඒකෙදි අපි ඉදිරියේදී ලංකාවේ තියෙන සියලුම ශාඛා සමිතිවල අද දිනේ පටන් ඒ සම්බන්ධයෙන් අපේ සමාජිකයන් දැනුවත් කරන්න ශාඛා සමිතිවල රැස්වීම් තියෙනවා. ඊළඟට ඉදිරියේදී මහජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන අත්පත්‍රිකා බෙදා දීමක් කරනවා. ඊට අමතරව සියලුම රෝහල් කළු කොඩි වලින් සරසලා ඒකට විරෝධය දක්වන්න අවශ්‍ය පියවර අපි තීන්දුව తీරන ගත්තා. ඊට අමතරව අපි සතියක කාලයක් දෙනවා, දින 7ක්. දින 7ක කාලයක් දෙනවා. ඒ දින 7 ඇතුළත මේ පදනම් විරහිත පැමිණිල්ලක් නැති මේ අසාධාරණ විනය පරීක්ෂණය වහාම අවසන් කරන්න අවසන් කළා වෛද්‍ය පාරිත රාජපක්ෂරේ අවශ්‍ය සාධාරණ ඉෂ්ට කරන්න. එහෙම කරන්න බැරි නම් දවස් 7 අවසානයේ ඔබ අසමත් වෙනවා නම් ඒ විනය පරීක්ෂණය අවසන් කරන්න. එයට විරුද්ධව රජයේ වෛද්‍යානගේ සංගමයේ විදියට එළඹෙන සතියේ බදාදා එනම් 18 වෙනිදා උදෑසන 8 සිට අපි සංකේත වැඩවර්ජනයක් කරන්නට නියමිතයි. ඒකට අවශ්‍ය සියලුම තීන්දුව తీන්න අරන් ඉවරයි. ඔබට තියෙනවා දින 7ක කාලයක් ඒ පරීක්ෂණය අවසන් කරන්න, ඒ අසාධාරණ විනය පරීක්ෂණය අවසන් කළා ඒ අවශ්‍ය සාධාරණ ඉෂ්ට කරන්න. ඒ දින 7 ඇතුළත ඔබ ඒ තීන්දුව తీන්න ගත්තේ නැත්නම් එයින් වෙන සෞඛ්‍යයේ කඩා වැටීම, රෝගීන්ට වෙන අපහසුතාව, ඒක සම්පූර්ණ වගකීම මේ මෙහෙයුම පිටිපස්සේ ඉන්න මේ අසාධාරණ විනය පරීක්ෂණය පිටිපස්සේ ඉන්න සියලුම දෙනා ඒ වගකීම බාර ගන්න ඕන. එතරින් නවතින්නේ නැහැ. මේ අසාධාරණ පැමිණිල්ලක් නැති මේ පක්ෂග්‍රාහී විනය පරීක්ෂණයක් කරන්න කවුද අවසර දුන්නේ? ඒකයි දෙන අපිට ගැටලුව. වෛද්‍යවරුන්ට අනිත් රාජ්‍ය සේවකයන්ගේ මොකක් හරි වැරද්දක් සිදු වෙනවා නම් විමර්ශනය කරන්න විමර්ශන බලධාරීන් ඉන්නවා නම් අපි අහනවා මේ වැරද්දක් කරන විමර්ශන බලධාරීන්ට, විමර්ශන නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණය තියන්න අවශ්‍ය නැද්ද? අපි යෝජනා කරනවා රජයේ වෛද්‍යාරින්ගේ සංගමයේ විදියට වහාම මේ පැමිණිල්ලක් නැති විමර්ශනය සිදු කරපු, මේ පැමිණිල්ලක් නැති විනය පරීක්ෂණය සිදු කරපු ඒ විමර්ශනංශයේ නිලධාරීන්ට විරුද්ධව වහාම විනය පරීක්ෂණ ආරම්භ කළ යුතුයි. ඔවුන් ඒ විනය පරීක්ෂණ වලට යටත් විය යුතුයි. වහාම මේ සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ආරම්භ කරන්න කියලා අපි ඊයේ සෞඛ්‍ය ලේකම්වරයාට ඒ සම්බන්ධයෙන් අපි දැනුවත් කිරීම කරා. එතනින් අවසන් වෙන්නේ නැහැ. මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතුලේ තියෙන මේ කැකිල්ලේ නඩු තීන්දුව දෙන විමර්ශන ඒකකයක් තියෙනවා. පැමිණිල්ලක් නැති කාගේ හරි අවශ්‍යතාවයට විමර්ශන කරන විමර්ශන ඒකකයක් තියෙනවා. මේ විමර්ශන ඒකකයේ වහාම ප්‍රතිව්‍යුහගත කරන්න ඕන. මේ විමර්ශන ඒකකයේ හරහා විශාල අසාධාරණයක් මේ රෝගී සත්කාර සේවාන් වල නියුක්ත වෙන වෛද්‍යවරුන්ට, විශේෂඥ වෛද්‍යවරුන්ට, අනිත් රෝහල් කාර්ය මණ්ඩලයට වෙනවා. මේක පුදුමාකාර විදිය දඬුවම් මේක හරහා ලබා දෙනවා. මේකෙදි ඒ රෝගී සත්කාර සේවාන් ලබා දීමේදී රෝහල් කාර්ය මණ්ඩලය, වෛද්‍යවරු මුහුණ පාන ගැටලු ගැන කිසිම අවබෝධයක්, ඒ විමර්ශන අංශයට අවබෝධයක් නැහැ. මොකද එතන ඉන්න කිසිම කෙනෙකුට මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධවත්, වෛද්‍ය ක්ෂේත්‍රය සම්බන්ධවත් කිසිම තාක්ෂණික දැනුමක් නැහැ. එහෙනම් අපි යෝජනා කරන රජයේ වෛද්‍යානගේ සංගමයේ විදියට වහාම මේ විමර්ශන ඒකකයේ ප්‍රතිව්‍යුහගත කරන්න. ඒ වෙනුවට එතෙන්ට අවශ්‍ය තාක්ෂණික දැනුමක් තියෙන, විශේෂඥ දැනුමක් තියෙන නිලධාරීන් පත් කරන්න, පත් කළා සාධාරණ පරීක්ෂණයක් සිදු කරන්න පුළුවන් විමර්ශන ඒකකයක් බවට මේ විමර්ශන ඒකකයේ ප්‍රතිව්‍යුහගත කරන්න කියන ඉල්ලීම කරනවා. එහෙනම් මේ සඳහා අපි දින නියම කරලා දෙනවා, දවස් 14 කාලයක් දීලා තියෙනවා. විමර්ශන ඒකකයේ ප්‍රතිව්‍යුහගත කරන්න ඒකට අවශ්‍ය අදාළ කරුණු කාරණා අධ්‍යයනය කළා, ඒ අවශ්‍ය පියවර ආරම්භ කරන්න බැරි නම් දවස් 14ක් දෙනවා. දවස් 14 අවසානයේදී එනම් මේ මාසේ 25 වෙනිදා අපේ තියෙන මධ්‍යම කාරක සභාවක්. ඒ මධ්‍යම කාරක සභාවේදී ඒ සම්බන්ධයෙන් ගන්න ඕන තීන්දුව තියෙන අපි එතෙන්දි ගන්නවා. එහෙනම් ඔබට කාලය තියෙනවා, ඒ අවශ්‍ය කාලය ඇතුළේ අවශ්‍ය තීන්දුව తీන්න ගන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ සෞඛ්‍ය කඩාකප්පල් කරන්නේ නැතුව, සෞඛ්‍ය කඩාවිහිරුවන් නැතුව, රෝගී ජීවිත, රෝගීන් ජනතාව අපහසුතාවට පත් කරන්නේ නැතුව මේ කරපු යෝජනා, මේ කරපු ඉල්ලීම් වලට සාවධානව ඔබ ඇහුම්කන් දීලා ඒ අවශ්‍ය තීන්දුව తీරන පියවර ගනී කියලා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අවසානයේ යහපත් සෞඛ්‍ය සේවාවක්, සාධාරණ අහිංසක මිනිසුන්ගේ ජීවිතවලට ප්‍රතිකාර කරන්න අවශ්‍ය නිදහස් සෞඛ්‍ය සේවාවක් තවදුරටත් මේක තුර ප්‍රතිස්ථාපනය කරන්න. ඒ තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට, වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ස්වාධීනව තමන්ට ඒ අවශ්‍ය රාජකාරිය කරන්න අවශ්‍ය වටාපිටාව ප්‍රතිස්ථාපනය කරන්න කියන ඉල්ලීමයි කරන්නේ. ඒ වෙනුවෙන් රජයේ වෛද්‍යාරික සංගමය දැඩි අවධානයෙන් ඉන්නවා ඔබ ගන්නා තීන්දුව තියෙන සම්බන්ධයෙන්.
ස්තුතියි. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.